ඒ වගේම අපි දන්නවා විශේෂයෙන්ම විශාල ප්‍රමාණයක් කාන්තාවන් ග්‍රාමීයව සිටින මෙතන උනත් බලන්න වැසිරි ප්‍රමාණයක් ඉන්නේ කාන්තාව. අපේ ජයග්‍රහණය වෙනුවෙන් අපි කාන්තාවන් වෙනුවෙන් මෙහි විශාල අවධානයක් යොමු කරලා තිබෙනවා. මම ගිය සෑම පළාතකම වගේ සෑම ප්‍රදේශයකම අපිට කන්ත කාන්තාවන් හමු වෙනවා. මොනවද ඒ අය කියන්නේ? මුලින්ම කියන්නේ මේ රටේ ආරක්ෂාව තහවුරු කරලා දෙන්න කියලා. ඇයි ඒ? ඒ අය තමයි යාගේ ස්වාමි පුරුෂයා වැඩට ගියාම යාගෙන අවධානය තියෙන්නේ. ඇගේ ළමයි පාසලට ගියාම ඇය තමයි ඒ ගැන විශේෂයෙන්ම ආරක්ෂාව ගැන පැවෙන්නේ. මේ නිසා අපි මේ රටේ ආරක්ෂාව තහවුරු කරපු අය මේ රටේ අවුරුදු 30ක් තිබුණු ත්‍රස්තවාදී අවසන් කරලා එපමණක් නෙවෙයි ඒ අවසන් කරාටත් පස්සේ නැවතත් ත්‍රස්තවාදයක් හිස ඔසවන්නේ නැති වෙන්න අපි ක්‍රියා කරා, අපි සැලැස්මක් දැම්මා. නමුත් ජාතික ආරක්ෂාව, මේ ජනතාවගේ ආරක්ෂාව ගැන කිසිම අවබෝධයක් නැති, කිසිම ප්‍රමුඛත්වයක් දුන්නේ නැති මේ රජය ඒ අපි දාපු ආරක්ෂක වැඩපිළිවෙල කඩා දැම්මා. රණවිරුවන්ගේ මානසිකත්වය බිඳලා දැම්මා. බුද්ධිආංශ නිලධාරීන්ව හිරගත කළා. මේ හිඳ තමයි නැවතත් පාස්කු සිද්ධිය වැනි සිද්ධියක් ඇති වෙලා, ජනතාව තුළ අවිශ්වාසය ඇති වෙලා, සිංහල වේවා, දමිළ වේවා, මුස්ලිම් වේවා, මේ හැම කෙනෙක් අතරම අද බියක් ඇති වෙලා තියෙනවා. පන්සලට යන්නට බයයි, කෝවිලට යන්න බයයි, පල්ලියට යන්න බයයි. අපි නැවතත් අපේ රජයක් පිහිටුවට පස්සේ මේ රටේ කිසිම අන්තවාදී ත්‍රස්තවාදයක් ඇති වෙන්නට ඉඩ තියන්නේ නැතයි කියන එක මම තමුන්නාන්සලාට සාතික වෙනවා. තමුන්නාන්සලාගේ ආරක්ෂාව තහවුරු කරන්නට. එතකොට කාන්තාවන්ට බිය නැතුව තමන්ගේ දරුවන් පාසලට යවන්නට පුළුවන්. ඒ වගේම අධ්‍යාපනය පිළිබඳ තමන්ගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක්, ගුණාත්මක අධ්‍යාපනයක් ලැබෙනවද කියන කාරණය පිළිබඳ කාන්තාවන් තමයි වඩාත්ම සැලකිලිමත් වෙන්නේ. අපි අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් කරනවා. පළවෙනි අවුරුද්දේ ඉඳලම අපි දීර්ඝ කාලීන සහ කෙටි කාලීන අධ්‍යාපන ක්‍රමයක්, ගුණාත්මකභාවයෙන් වැඩි අධ්‍යාපන ක්‍රමයක්. අපි කෙටි කාලීනවත් මේ ප්‍රශ්නේ විසඳන්නට ඕන. මම මේ මෙතෙන්ට ඉස්සෙල්ලා මේ ප්‍රදේශවාසීන් කොටසක් හම්බ වුණා. ඒ අය කිව්වේ අද විශාල ප්‍රමාණයක් තරුණ තරුණියන් විරැකියාව නිසා අසහනෙන් ඉන්නවා කියලා. දැන් හිටියා උපාධිධාරීන්. ඒ අය කලා අංශයෙන් උපාධි අරගෙන එයාට රැකියාවක් නැතිව ඉන්නවා. අපි උසස් පෙළ සමත් වෙන සියලුම ශිෂ්‍යයන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා දෙනවා විතරක් නෙවෙයි, අපි යටිතල පහසුකම් වැඩි කරලා ඒ වගේම ඒ පාඨමාලා අපි සකස් කරනවා. තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය ඇතුළත් කරනවා මේ පාඨමාලාවලට. කලාංශයෙන් ඉගෙනගත්ත දරුවන් පවා ඉතා පහසුවෙන් මේ තොරතුරු තාක්ෂණයට පුහුණු කරන්නට පුළුවන්. අද ලෝකයේ මේක සිද්ධ වෙනවා. අපේ අසල්වැසි ඉන්දියාවේ විශාල වශයෙන් සිද්ධ වෙනවා. මේ තොරතුරු තාක්ෂණය නිසා අද ලෝකයේ ඉන්දියාවේ ඉඳලා චීනය දක්වා තියෙන මේ ආසියානු රටවල් විශාල වර්ධනයක් වෙලා තිබෙනවා ආර්ථිකයෙන් තාක්ෂණය හරහා. මේක අපිට හොඳ අවස්ථාවක්. අපේ තරුණයන් බුද්ධිමත්. අපිට පුළුවන් මාස 6ක් අවුරුද්දක් ඇතුළත මේ රැකියාවලට මේ අයව පුහුණු කරන්න. අද තොරතුරු තාක්ෂණයේ, මේ ඩිජිටල් තාක්ෂණයේ යෙදিলা ඉන්න සමාගම් සමග සාකච්ඡා කරාම අපි දන්නවා ඩොලර් බිලියන එක පමණ ආදායමක් ගේනවා. මුත් මේක ලෙහෙසියම ඩොලර් බිලියන 3-5 දක්වා පවා ගෙනියන්නට පුළුවන්. එතකොට අපි ලක්ෂ 3ක පමණ රැකියාවන් ඉපද වෙනවා මේ ක්ෂේත්‍රයේ. මෙන්න මේකට තමයි අපේ තරුණ තරුණයන්ව
පුහුණු කරන්නට ඕන. මේක කරන්නට පුළුවන් කෙටි කාලයක් ඇතුළත. ඒ වගේම අපි විවිධ ශේෂ්ත්‍රයන් වල දිනු කරන්න පුළුවන්, පුහුණු කරන්න පුළුවන්. සංචාරක ශේෂ්ත්‍රය දිනු වෙනකොට භාෂා පරිවර්තකයන්, කලමනාකරුවන්, හෝටල් ශේෂ්ත්‍රයේ විශාල ඉල්ලුමක් තියෙනවා. අපි මේ අයව ඒවට පුහුණු කරන්න ඕනට, මේ අයව දැනුවත් කරන්නට ඕන. පිකම විදියකට ගිහිල්ලා උසස් පෙළ සමත් වෙලා අතරමං වෙන්න ඉඩ නොදී, මේක තමයි අපි අධ්‍යාපනය කරන වෙනස්කම. ඒ වගේම අපි දන්නවා කාන්තාවන් විශාල ප්‍රමාණයක් අපිට තියෙන දෙයක් තමයි ගොළු හිංසනය ගැන. මේ සම්පූර්ණයෙන්ම මේක නවත්තනවා, කාන්තා හිංසනය. ඒ වගේම තමුන් ආන්සල දන්න ගෙදර මේ ජීවන වියදම වැඩි වුණාම වැඩියෙන්ම තැවෙන්නේ කාන්තාවන්. අපි එදා මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය නිකුත් කරන අවස්ථාවේ මම කිව්වා ෂණික පිළියමක් හැටියට අපි මේ බර වෙනස් කරන්නට ළඟදීම එවෙනට අපි පැකේජයක් දෙනවා කියලා. අපි මේ ඉරිදා වෙනකොට තමුන්නාන්සලට ඒ පැකේජ අපි ලබා දෙනවා. ෂණික විසඳුමක් හැටියට මේ ජීවන බර වැඩි වෙලා තියෙන හින්දා. ඒ වගේමයි අපේ ආබාධිත කියලා අපි හඳුන්වන විවිධ විශේෂ අවශ්‍යතාවයන් සිටින ජනතාවක් විශාල වශයෙන් අද ග්‍රාමීයවත් ඉන්නවා, නගරබදවත් ඉන්නවා. මම තමයි ප්‍රථමයෙන්ම මේ ආබාධිතයන් වෙනුවෙන් නගර සංවර්ධනයේදී අර පදික වේදිකාවල ඒ අයට යන්න පුළුවන් වෙන ඒ ගඩොල් හයිකරේ හඳුන්වා දුන්නේ මගේ නාගරික සංවර්ධනය අතින් මම. ඒ වගේම ගොඩනැගිලි හදනකොට ඒ රෝද පුටුවක් ගෙනියන්නට පුළුවන් වෙන්නට අවස්ථාව සලසන්නට අපි හැම අලුත් ගොඩනැගිල්ලකටම අපි අනිවාර්ය කරේ මගේ කාලයේදී. මේ අයට සාමාන්‍ය ජනතාවට තියෙන වරප්‍රසාද තීබිය යුතුයි. ඔවුන්ගේ අධ්‍යාපනයේදී, ඒ වගේම ඔවුන්ගේ රැකියා කරනකොට, ඔවුන් ඡන්දය පාවිච්චි කරනකොට පවා අද ලෝක ප්‍රඥප්තියක් තියෙනවා. අපි මේ ප්‍රඥප්තිය සියල්ලම අපි ක්‍රියාවට නගනවයි කියන එකත් මම මේ අයට කියන්නට ඕනේ. ඒ වගේම තමුන්නාන්සලා මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අපි ඉදිරිපත් කළ තියෙන ඒ වැඩසටහන් ගැන දැනුවත් වෙන්න විශාල ක්‍රමවේදයන්, ප්‍රායෝගික ක්‍රමවේදයන් අපි ඉදිරිපත් කළ තියෙනවා. මේවා අවුරුදු 4ක් තුල මේ වෘත්තිකයන් අධ්‍යයනය කළා ගෙන ආපු වැඩසටහන් නිසා අපි අභියෝග බාරගෙන අභියෝග ජයගත්ත කණ්ඩායම. මට බාර දුන්නු වගකීම් මම 100%ක් සම්පූර්ණ කළා තියෙනවා. ඒ නිසා මා කෙරෙහි විශ්වාසය තියන්න තමුන්නාන්සේලා. තමුන්නාන්සේලාගේ යුතුකම තමුන්නාන්සේලා ඉටු කරන්න, මගේ යුතුකම සුරක්ෂිත රටක්, සෞභාග්‍යමත් දේශයක්, අභිමානවත් දේශයක් තමුන්නාන්සේලාට ලබා දෙනවයි කියන පොරොන්දුව ලබා දෙමින් මා තමුන්නාන්සේලාට ජය වේවා, ගලගෙදර ජනතාවට ජය වේවා, මව්බිමට ජය වේවා, පොහොට්ටුවට ජය වේවා කියලා ප්‍රාර්ථනා ස්තුතියි. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.